ඊයේ බස්නාහිර පළාත තුල විශේෂ මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන් එක් මෙහෙයුමක් වන්නේ රෙස්ටුරන්ට්, ආපන ශාලා, කෑම සපයන ස්ථාන, ඒ වගේම ජංගම ආපන ශාලා මේ සම්බන්ධව සිදු කරන ලද මෙහෙයුමේදී ආහාර සපයන ස්ථාන 2312ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ වගේම ඒවායේ සිටි පුද්ගලයින් 4046ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙහිදී පුද්ගලයින් 26 දෙනෙක් නිරෝධායන රීතීන් වලට අනුගත නොවි කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂයෙන්ම ආහාර සපයන ස්ථානයකදී නිරන්තරයෙන්ම මුහුණු ආවරණ පැළඳ ඒ වගේම අදාළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කළ යුතුයි. එවැනි කටයුතු එවැනි ආකාරයට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඒ පුද්ගලයන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. එමෙන්ම ඊට අමතරව ඊයේ දින ජංගම සංචාර ඒ වගේම යතුරුපැදි සංචාර මගින් බස්නාහිර පළාත තුල රාත්‍රී කාලේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොදු ස්ථානවල නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන පුද්ගලයන් සොයා බැලීම සඳහා විශේෂයෙන්ම පොදු බස් නැවතුම් පොළවල ඒ වගේ මහා මාර්ගවල ගමන් කරන පුද්ගලයන්ට අදාළවයි මේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙන්නේ. පුද්ගලයන් 3296 දෙනෙක් පරීක්ෂා කර තිබෙනවා. එයින් 27 දෙනෙක් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. මීට අමතරව තවත් විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ නගරයේ පිහිටි රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව රාත්‍රී සමාජ ශාලා පවත්වාගෙන යාම මේ වන විට තහනම් කර තිබෙනවා නිරෝධායන රීතීන් යටතේ. නමුත් බම්බලපිටිය මිලාගිරිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන යමින් සිටි අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් 25 දෙනෙකු පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර පිරිමි 18 දෙනෙක් සහ කාන්තාවන් 7 දෙනෙක් සිටින බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මහජනතාව ගැවසෙන කිසිම ක්‍රියාකාරකම මහජනතාව එක් රැස් වන කිසිම ක්‍රියාකාරකමක් සිදු කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා නිරන්තරයෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබනවා. රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ ශාලා, ඒ වගේම වෙනත් විනෝද ක්‍රීඩා පැවැත්වීම සමූහයක් ඇට එකතු වෙමින් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපි දැනුම් දෙනවා. ඒ වගේම එවැනි ස්ථාන තිබුණොත් ඒවා වැටලීම් සඳහා යොමු කරනු ලබනවා. Breaking.lk